බෞද්ධ දර්ශනයට අනුව නම් සාගරවලින් එහා තිබෙන ලෝකය නිවන නැත්නම් නිර්වාණයයි. සප්ත සාගරයක් බඳු වූ බෞද්ධ දර්ශනයේ වගතුගවලින් ඊටම පුංචි කොටසක් විතරයි අපි දන්නේ. ඒකත් බොහෝ වශයෙන් අපේම සමහර හාමුදුරවරු විකෘති කරලා තියෙනවා. බොහෝ විට පහසුව නිසා ජෛන ආගමේ කරුණු තමයි කියා දෙන්නේ. ඒවා අනවශ්‍ය ලෙස බුද්ධාගමට ආදේශ කිරීම නිසා බුද්ධාගම විකෘති වෙනවා. නිර්මල ජ්‍යොතිෂයත්, গুপ্ত ශාස්ත්‍රයත් මේ වගේමයි. එහි අන්තර්ගත දේවල් අපි අහලා තියෙනවා කරලා තියෙනවා ඉන් ප්‍රතිඵලත් ලැබෙනවා කොහොමද ලැබෙන්නේ කියලා පැහැදිලි නැහැ ඕනෑම දෙයක කරුණු නිවැරදිව අවබෝධ නම් ප්‍රතිඵලය පැහැදිලි අපි නිවැරදි දේ අහගෙන නිවැරදි දේ කරන්න ඕන පූජාව කිව්වේ අලෝභ හිතින් දීම පූජා කිව්වට එක එක විදිහේ පූජා තියෙනවා සමහර පූජාවන් කරනකොට ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ එම පූජා කිසිම දෙයක් බලාපොරොත්තුෙන් තොරව දෙන්න ඕන උනාට සමහර දේවල් දෙන්නේ යමක් බලාපොරොත්තුෙන්මයි ඒව බොහෝ විට ලෞකිකයි පූජාවලියන්ගේ ප්‍රධානම පූජාව වෙන්නේ බුද්ධ පූජාව. හැබැයි මේකත් ජෛන ආගමේ හැටියට කරන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් අපතේ හැරියේ නැහැ. ප්‍රයෝජනයට ගත හැකි හැම දෙයක්ම ප්‍රයෝජනයට ගත්තා. උන්වහන්සේ ඇඳි සිවුර පරණ වුණාම, පරිහරණයට ගන්නට බැරි වුණාම ඒ විසි නොකර වෙනත් දෙයකට පාවිච්චි කළා. ඒක තණ්හාව නෙවෙයි. අපතේ නොහැරීම. අපි අපේම දේ ඉදිරියට පාවිච්චි කිරීමට තැබීම තණ්හාව නෙවෙයි. බුද්ධ පූජාව කරන්නේ බුදුහාමුදුරුවන් වෙනුවෙන්. කරන පූජාව නැත්නම් දානය පූජා කරන හැම දෙයක්ම අතහැරලා දෙන්න ඕන. ඒක ගැන නැවත කිසිම ආදරයක් ආසාවක් තියාගන්න එපා. එහෙම දුන්නම ඒක නැවත පරිහරණය කරන්න බැරි පූජාව කරපු කෙනාට විතරයි. වෙන කෙනෙකු පරිහරණය කළාට පවු නැහැ. පෘථිවිය වටේ කැරකෙන ග්‍රහලෝක වලින් විහිදෙන කිරණ පොළවට ලැබෙනවා. ඒ කියන්නේ ඒ කිරණ මිනිසාටත් බලපානවා. ඒ කිරණ යහපත් වනසේ ලැබුණොත් ඒ ග්‍රහයා මිතුරුයි කියනවා. අයහපත් වනසේ ලැබුණොත් හතුරුයි කියනවා. මේ ග්‍රහය මිතුරු වුණාම ලාභකාරණත් හතුරු අලාභ පාඩු රෝග වේදනා ඇති කරනවා. එසේ සිදුවීම ජන්මියාගේ කේන්දරය පරීක්ෂා කිරීමෙන් වටහා ගන්න පුළුවන්. එම පතිත වන කිරණ වලින් බේරීමට ඒ ඒ ග්‍රහයාට සාපේක්ෂව එක එක සුර යන්ත්‍ර පල දෙනවා. මේ අන්දමට එක එක ග්‍රහයෝ හතුරු වුණාම එකපාරටම යන්ත්‍ර දාන්න හොඳ නැහැ. සමහර වෙලාවට ජ්‍යොතිෂයේ සඳහන් පරිදි ඇස්වහ කටවහ දෝෂ, වැල්පැන්නුම් ඉරිපැන්නුම්, සිත් සංකා වැනි කරදර හරණය කරන්න, දෙහි කැපීම වැනි දෑ කළාමත් හරියනවා. ඇස් සහ කටවහ ඇතිවන්නේ පාප වැති ඇති. ගැහැණුන් හා පිරිමින්ගේ නපුරු ඇසකින් බලා නපුරු කටකින් කියන දේ නිසා බව ජ්‍යොතිෂයේ මෙන්ම গুপ্ত ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟ පූජාව තමයි බහිරව පූජාව. එය මූලික වශයෙන් නිදන් බහිරව හා භූමි බහිරව ලෙස වර්ග දෙකක් තියෙනවා. නිදන් බහිරව කියන්නේ නිදන් වදුලේ සඳහන් පරිදි කිසියම් නිදානයක් රකින බහිරවය. නිදන් වදුලේ සඳහන් පරිදි අවශ්‍ය දේ ඒ ආකාරයටම පූජා කිරීමෙන් එම පූජාව කැපයි නම් පූජාව නියමිත ආකාරයට තියෙනවා නම් නිදානේ ලකුණු පෙන්නනවා. එවිට නිදන් වදුලේ සඳහන් අන්දමට ගන්න පුළුවන්. අපි දැනගත යුතුම කරුණක් තමයි නිදන් වදුලේ සඳහන් ක්‍රමයටම පූජාව දුන්නත් එම නිදානේ කැප පුද්ගලයාට තමයි පූර්ණ වස්තුව කැප වෙන්නේ. සමහර විට ඔහුගේ හෝ ඇයගේ ලේ ඥාතියෙකුටද අයිති වෙනවා. නමුත් වර්තමානයේ බැකෝ යන්ත්‍ර මගින් ගත්තා කියන ප්‍රසිද්ධියක් තිබුණට ඇත්තට මේ නිදානය බහිරවයා රකිනවා නම් වටිනා වස්තුව හංගනවා. නැත්නම් අන්ත්‍රස් දාන කරනවා. පූර්ණව වස්තුව ලබා දෙන්නේ නැහැ. භූමි බහිරව පූජාව. මේ හැම භූමියක්ම පුරාණ රජ කාලයේ ඉඳලම කිසියම් බහිරව දේවතාවෙකුට හෝ අද්භූත බලවේගයකට බාර කරලයි තියෙන්නේ. වර්තමානයේත් එහෙමයි. අදත් මේ පොළවේ මිනිස්සයා අයිතිය ගන්නවා නම් බහිරවයාට අවශ්‍ය දේ දීලා බහිරව අයිතිය කඩන්න ඕන. එහෙම නැති වුණොත් ගෙවල් හදාගෙන නිරෝගීව ජීවත් වෙන්න මේ බලවේග ඉඩ දෙන්නේ නැහැ. ප්‍රේත ආත්මයද මේ භූමි බහිරවයා සමග එකට එකතු වී පදිංචි අයට වින කරනවා. ඒ නිසා නිවෙස් හදනකොට භූමියට පූජාව දී අතරමන් වූ මළගිය අයට ප්‍රේත තටුව දී අටකොණ ආරක්ෂා කරන්න ඕන.